So what? අද අපි explain කරන්න යන්නේ the K2 Korean drama එකේ 16 වෙනි episode එක. ඒ කියන්නේ අන්තිම episode එක. කලින් episode බලන්න description එකට යන්න. JSS එකේ president මැරෙනවා. Chairman Sunwoon Cloud 9 එකට බෝම්බයක් ගේනවා. ඒ අතරේ ජේහා memory card එක ජන්සේජුන්ට දීලා පක්වන්සෝව මරන්න යනවා. memory card එක ජන්සේජුන් ළඟ කියලා දැනගන්න පක්වන්සෝ එනාව පැහැර ගන්නවා. අවසානයේ ජේහා දැනගන්නවා Cloud 9 එකේ බෝම්බේ නිෂ්ක්‍රිය කරන්න බෑ කියලා. ජේහා එනාව බේරගනීද? Cloud 9 එකේ හැමෝම මැරෙයිද? පක්වන්සෝ දිනයිද? මේ හැමදේම දැනගන්න නම් ඩ්‍රාමෙකත් එක්ක අවසන් වෙනකල් එකතු වෙලා ඉන්න වෙනවා. එහෙනම් අපි ඩ්‍රාමෙකට යමු. Cloud 9 එකේ තියෙන බෝම්බේ සෙට් කළාට පස්සේ ආයෙ නිෂ්ක්‍රිය කරන්න බෑ කියලා දැනගත්ත ජේහා වේගෙන් JSS එකට යනවා. බෝම්බේ පුපුරන්න තව විනාඩි 36යි. චයාමනුත් බෝම්බේ එකම මැරෙනවා කියලා එතෙන්ට වෙලා ඉන්නවා. එතකොට යුජින් අහනවා චයාමන් කුමාර් ගේට් එකට සම්බන්ධ වුණේ කොහොමද කියලා. මොකද JB group එක ඒකට සම්බන්ධයි කියලා ලිස්ට් එකේ නෑ කියලා. චයාමන් සන්නෝන් කියන විදියට කුමාර් ගේට් කියන්නේ චයාමන් එයාගේ මාමණ්ඩිටයි අනෙක් මෙම්බර්ස්ලටයි අටවපු උගුලක්. ජනාධිපතිගේ පුතා චයාමන්ගේ ස්කූල් මේට් කෙනෙක්ලු. ඉතින් එයා ඒ කාලේ ඉරාකේ ස්වේච්ඡා වෛද්‍ය කණ්ඩායමේ හිටිය නිසා කුමාරවල නායකයා අබ්දුල් ඕමාර්ට බෙහෙත් කළාලු. ඒ මාර්ගෙන් චයාමන් සන්නුන් කුමාරවල නායකයා හම්බුණාලු. චයාමන්ගේ මාමණ්ඩි ඒ ගනුදෙනුවට සම්බන්ධ කොරියාවේ කණ්ඩායම හැන්ඩල් කරාලු. ඊට පස්සේ චයාමන් සන්නුන් හිමීටේ කණ්ඩායමේ නයින් වුණාලු. මොකද කොයි වෙලේ හරි මේ තොරතුරු එළියට එනවා කියලා එයා දැනන් හිටියලු. ඒත් ජනාධිපතිගේ පුතා චයාමන්ගේ නමත් ලිස්ට් එකට ඇතුළත් කරලාලු තමන්ගේ ආරක්ෂාවට. ඉතින් යුජින් අහනවා එහෙනම් කුමාර් ගේට් එක පස්සේ ඇත්තටම ඉන්නේ චයාමන් නේද කියලා. memory card එක බලන්නෙත් නැතුව කොහොමද ඒ ගැන දන්නේ කියලා චයාමන් අහද්දි යුජින් මිරගෙන් දැනගatti කියලා. ඉතින් කියනවා ඒ වගේම ජේහගෙන් කියලා. චයාමන්ට මිරගේ පව එක ගැන තවත් ආස හිතෙනවා. ඒ අතරේ secretary ඒජන්ට්ලා එක JSS එකට ඇතුල් වෙනවා. මේ අතරේ යුජින් චයාමන්ට කියනවා JB group එකේ ශයාස් එයාට ලියලා බෝම්බෙත් තරන් පිට වෙන්න කියලා. ඒත් චයාමන් කියන්නේ ඊට වඩා මැරෙන එක හොඳයි කියලායි. ඒ වෙලාවේ එළියේ ඉන්න STF එකේ අය එයාලට එළියට යන්න දෙන්න කියලා කෑ ගහනවා. එතකොට යුජින් කියනවා මම එහෙනම් ඔයාට පෙන්නනම් මැරෙනවට වඩා අමාරු දේවල් මොනවද කියලා. ඒකම යුජින්ට secretary call කරලා දැනුම් දෙනවා. JSS එකේ ඒජන්ට්ලා ආයෙත් ලොබියක අල්ලගත්තා. මුළු බිල්ඩින් එකම අතට ගන්න ටික වෙලාවක් යයි කියලා. ඒකම දුවනෙන මාස්ටර් සොන් කියනවා. එනා බිල්ඩින් එකේ කොහේ හරි ඉන්නවා. එයා පස්සේ නරක මිනිස්සු වගේක් පන්නනවා කියලා. යුජින් ඒක අහලා ෂොක් වෙලි දුවගෙන එන J4යි K1යි කියනවා. පාක්වන්සෝ ප්ලේන් එක පිට වෙන්න කලින් එනාව පෙහෙරගෙන කියලා. secretary order කරනවා එනාව කොහොමරි හොයාගෙන එන්න කියලා. එනාව අල්ලගෙන නැහැ කියලා දැනගන්න යුජින් සැනසුම් සසුම් හෙලද්දි චයාමන් සන්නුන් hina වෙනවා. මේ අතරේ එනා බේස්මන්ට් ලෙවල් එකේ කාමරයක හැංගිලා ඉන්නකොට එනා පස්සෙන් ආපු මිනිහෙක් පාක්වන්සෝට කෝල් කරලා එනා පැනලා ගියා කියනවා. ජන්සේජුන් ඒ ගැන දැනගන්න කලින් එනාව අල්ලගන්න කියන පාක්වන්සෝ තරහෙන් බඩුවක් පොලේ ගහනවා. මේ අතරේ චයාමන් කියනවා එනාව පෙරගත්ත නිසා ජන්සේජුන් අනිවාර්යෙන් memory card එක දෙයි. ඉතින් එයාට බෝම්බ නිෂ්ක්‍රිය කරන්න ඕන කමක් නැහැ. ඕන නම් STF එකේ අයව ඇතුළට ගන්න කියලා. ඒ වෙලාවේ යුජින් ලිෆ්ට් එක ඔන් කරලා STF එකේ අයව උඩට යවනවා. JSS එකේ ඒජන්ට්ලා ඒ අයත් එක්කම අනික් කට්ටියවත් ඒ වෙද්දි බිල්ඩින් එකෙන් එළියට දාන ගමන් ඉන්නේ. ඒකම එතෙන්ට චීෆ් ජෝ එක ජන්සේජුන් එනවා. එයා secretary ගෙන් දැනගන්නවා එනා පැනලා ගිහිල්ලා බිල්ඩින් එකේ කොහේ හරි ඇති කියලා. ජන්සේජුන් ඇවිත් කියලා දැකෙන යුජින් ජන්සේජුන්ට memory card එකක් අරන් Cloud 9 එකට එන්න කියනවා. එනාව ගනුදෙනු කරන්න නම් memory card එක ආරක්ෂිතව තියෙන්න ඕනේ කියලා. ඒ වගේම එයා කියනවා එනාවත් ඉක්මනට හොයාගෙන Cloud 9 එකට එක්කෙන්නම් කියලා. මේ අතර JSS එකට ඇවිත් අමාරුවෙන් වාහනෙන් බැහැලා එන ජේහා K1 ගෙන් දැනගන්නවා එනා පැනලා ගිහින් කියලා. ජේහා security room එකට ගිහින් CCTV චෙක් කරනවා. මේ අතර බොයිලර් room එකේ ඉන්න එනාව එක්කෙනෙක් අල්ලගත්තම එනා එයාගේ කකුල් දෙක මැද්දට ගහලා පැනලා දුවනවා. ඒක මෙයා ජේහාගේ ඇඟේ වැදිලා වැටෙනවා. එනා පස්සේ නාපු අය තුවක්කු දික් කළත් වෙඩි තියන්නේ නැහැ අනික් අයට ඇහි කියලා. අමාරුවෙන් වැනෙන ජේහා එනාවත් නැගිටවල අර මිනිස්සු එක ෆයිට් කරනවා. ඒකම මිනිහෙක් එනාගේ ඔළුවට තුවක්කුව තිබ්බම ජේහා අත් දෙක උස්සලා එක අතක් මිට මොලවනවා. එනාට ගේම් එක මතක් වෙලා අයිස් කියලා හිතනකොට ජේහා අතින් ඉඳගන්න කියලා සංඥා කරනවා. ඒකම එනා ඉඳගද්දි ජේහා අර මිනිහට වෙඩි තියනවා. වෙඩි සද්දය ඇහෙන JSS එකේ අය ඒ පැත්තට දුවනවා. ජේහා අමාරුවෙන් වැටිලා එනාට කියනවා ඉක්මනට එහෙන් පිට වෙන්න ඕනේ කියලා. මේ අතර චීෆ් ජෝ ජන්සේජුන් එක Cloud 9 එකට ආවම චයාමන් memory card එක ඉල්ලුවා චීෆ් ජෝ ගන්න එක පෙන්නගෙන ඉන්නකොට යුජින් ජන්සේජුන්ව ඇතුළට ගන්නවා. ඊට පස්සේ චීෆ් ජෝව යවනවා JSS එකේ අනිත් අයත් එක්ක ඇටැක් ටීම් එක බ්ලොක් කරන්න කියලා. ඊට පස්සේ යුජින් සවුන්ඩ් ප්‍රූෆ් කරාම ජන්සේජුන් අහනවා එහෙනම් Cloud 9 එක ඒ වගේ කියලා. යුජින් ජන්සේජුන්ගෙන් memory card එක ඉල්ලුවත් ජන්සේජුන් ඒක දෙන්න කැමති වෙන්නේ නැහැ. එනාව බේර ගන්න ඕනි කියලා. යුජින් අහද්දි ජනාධිපතිවරණයෙන් පැනදුනාට කමක් නැද්ද කියලා. ජන්සේජුන් කියන්නේ ඒකෙන් එයාට වැඩක් නැහැ කියලායි. බෝම්බේ පුපුරන්න තව විනාඩි 21ක් වගේ තියෙන්නේ. යුජින් පුදුම වෙනකොට ජන්සේජුන්ට ජනාධිපති වෙනවට වඩා එනාව වටිනවා කියලා.
ජන්සේජුන් කියනවා එයාට ජනාධිපති වෙන්න ඕන උනේ යූජින්ට වඩා බලවත් වෙලා. ඒකෙන් යූජින්ව විනාශ කරන්න කියලා. යූජින් කියද්දි ජන්සේජුන්ට මීට කලින් මෙහෙම ශක්තිමත් වෙන්න තිබුණේ කියලා. ජන්සේජුන් කියන්නේ එහෙම වුණත් යූජින්ට වෛර කරන එක වෙනස් වෙන්නේ නැහැ කියලායි. ඒ වෙලාවේ යූජින් කියනවා එයා එනාගේ අම්මව මැරුවේ නැහැ කියලා වගේම මරන්න කියලා කාටවත් ඕඩර් කරේ නැහැ කියලා. ජන්සේජුන් හිතුවත් මෙමරි කාඩ් එකේ හිඳයි යූජින් එහෙම කියන්නේ කියලා. යූජින් කියනවා මෙමරි කාඩ් එක ගන්න එක එයාට ළමයෙක්ගෙන් සීනි බෝලයක් ගන්නවා වගේ වැඩක් කියලා. යූජින් කියනවා එයා එනාගේ අම්මව මැරුවා කියලා පෙන්වී ජන්සේජුන් දාල යන එක නවත්තන්නලු. ආයෙත් කියනවා එහෙම නෙමෙයි. එයාට ඕන වුණාලු එයාගේ තාත්තට ඔප්පු කරන්න. එයා ගත්තේ වැරදි තීරණයක් නෙමෙයි කියලා. එතකොට ජන්සේජුන් කියනවා එයා දක්ෂයි කියලා පෙන්වුවට මෝඩයි කියලා. යූජින් කියනවා එයා මෝඩයි තමයි. එයා සතුටින් ඉන්නවා කියලා කාටවත්ම ඔප්පු කරලා පෙන්වන්න ඕන කමක් තිබ්බේ නැහැලු. එහෙම වුණා නම් මේ දෙන්නට එහෙම ජීවත් වෙන්න ඕන වෙන්නේත් නැහැලු. ඉතින් දෙන්නම මේ විදියට ගොඩක්කල් ජීවත් වුණා. මොනව කරන්න දහන යූජින් සමාවිල්ලනවා ජන්සේජුන්ට එහෙම ජීවත් වෙන්න සිද්ධ කළාට. hina වෙන්න ජන්සේජුන් විශ්වාස කරන්න බැරුව වගේ අහනවා. ඔයා දැන් සමාවිල්ලුවද කියලා. ඒ අතර ජේහව මෙඩිකල් සෙන්ටර් එකට ගේනකොට සෙක්‍රටරි අනාව අරගෙන ක්ලවුඩ් 9 එකට යනවා. අනාව හම්බුණා කියලා දැනගන්න ජන්සේජුන් සැනසෙද්දි යූජින් චෙයාර්මන් සන්නෝන්ගේ මාමන්ඩිට කෝල් කරනවා. එයා ජන්සේජුන්ගෙන් මෙමරි කාඩ් එකක් ටිකකට ඉල්ල ගන්නවා. ඊට පස්සේ යූජින් ඩාක් රූම් එකේ ඉන්න අයට කියනවා. එයා ළඟ මෙමරි කාඩ් එක තියෙනවා කියලා විශ්වාස නොකරන හින්දා එයා හැමෝගෙම ෆෝන් වලට මැසේජ් දෙවනවලු. එයා ඉල්ලීගල් විදියට සල්ලි දාන බැංක් account numbers. යූජින් කියනවා පක් වන්සෝගේ මිනිස්සු විනාඩි 10ක් යන කලින් JSS එකෙන් අයින් උනේ නැත්නම් එයා ඒ බැංක් details මීඩියා වලට යවනවා කියලා. ඒ අතර සෙක්‍රටරි අනාවත් අරගෙන cloud 9 එකට ආවම චෙයාර්මන් සන්නෝන් හංගන් හිටිය තුවක්කුව අරන් සෙක්‍රටරිගේ කකුලට වෙඩි තියලා එනාගේ ඔළුවට තුවක්කුව තියලා දොර අරින්න කියනවා. ජන්සේජුන් කෑ ගහද්දි යූජින් දොර අරිනවා. යූජින් හිතලා නැහැ චෙයාර්මන් ළඟ තුවක්කුවක් ඇති කියලා. මොකද යූජින් කියනවා එයා හිතුවලු ඒ වගේ දේවල් පාවිච්චි කරන්න යාලට පහලින් ඉන්න අය කියලා. චෙයාර්මන් කියනවා එයාගේ family background එක හොඳ නැහැනි කියලා. එයා එනාව පුටුවක ඉඳවල ජන්සේජුන්ට memory card එක දෙන්න කියනවා. එතකොටම යූජින් මිරරට කතා කරලා lift එක off කරන්න කියද්දි චෙයාර්මන් යූජින්ට වෙඩි තියනවා. ඒත් lift එක off කරන්න කියන වචන යූජින් කියනවා. අන්තිමේදී ආ තුවාලෙ දිහා බලලා දනින් වැටෙද්දි ජන්සේජුන් එයාව අල්ල ගන්නවා. එනාවත් මරන්න උන නැත්තම් memory card එක දෙන්න කියද්දි ජන්සේජුන් memory card එක බිම දානවා. ඒ අතරේ පොලිස් කොමිෂනර්ගෙන් පාක් වන්සෝ දැනගන්නවා. ඉහලින් ආපු නියෝගයකට JSS එකෙන් STF එක අයින් කරගන්නවා කියලා. ඊට පස්සේ පාක් වන්සෝ චෙයාර්මන් සන්වන්ගේ මාමණ්ඩිට කෝල් කරලා කියනවා. cloud 9 එකේ තියෙන බෝම්බේ නිෂ්ක්‍රිය කරන්න බෑ. විනාඩි 10කින් මේක ඇතුළේ ඉන්න ඔක්කොමයි memory card එකයි සදාටම නැති වෙලා යනවා. එතකොට කුමාර් ගේට් එක සම්බන්ධ සාක්ෂි තියෙන යා ළඟ විතරයි. ඒ වගේම යාගේ පක්ෂයෙන් ඉල්ලන එකම ජනාධිපති අපේක්ෂකයාත් එයා විතරයි කියනවා. ඩාක් රූම් එකේ අය පාක් වන්සෝගේ පැත්ත ගන්නකොට පාක් වන්සෝ ඕඩර් කරනවා. JSS එකට පිටායක sannivedanaya කරන්න බැරි වෙන පව එක කට් කරන්න කියලා. මේ අතරේ මෙඩිකල් සෙන්ටර් එකේදී සීයේන ජේහා කියාදි බෝම්බේ නිෂ්ක්‍රිය කරන්න බෑ කියලා. චීෆ් ජෝ ජන්සේජුන්ට කෝල් කරලා ඒ ගැන දැනුම් දෙනවා. ඒක ඇහෙන චෙයාර්මන් බෝම්බේ ටයිමර් එක නවත්තන්න හැදුවත් නවතින්නේ නැහැ. යාව රැවැට්ටුවා කියලා දැනගත්තු චෙයාර්මන් පාක් වන්සෝට කෑ ගහනවා. ඊට පස්සේ යා ලේගල්න යූජින්ගේ නිල්ලා දිලිෆ්ට් එක ආයේ ඔන් කරන්න කියලා. යූජින් චෙයාර්මන්ට බැනලා මිරරට කතා කරන්න යනකොටම පව එක කට් වෙලා ඉමර්ජෙන්සි ලයිට්ස් ඔන් වෙනවා. ඒ කියන්නේ ලිෆ්ට් එක ආයේ වැඩ කරන්නේ නැහැ. කෝල් ගන්නත් බෑ. යූජින් hina වෙලා චෙයාර්මන්ට විෂ් කරනවා. පාක් වන්සෝගේ උගුලට අහු වුණාට චෙයාර්මන් දොර අරගෙන දුවනකොට ජන්සේජුන් ටයි එක තියලා යූජින්ගේ තුවාලේ තද කරනවා. ටිකකින් ජන්සේජුන් නැනාට යූජින්ගේ තුවාලේ තද කරන් ඉන්න කියනවා. එයා ගිහින් එළිය වෙන දේ බලන්නම් කියලා. මිනිස්සු ඒ තරම් ලැජ්ජ නැති වෙන හොඳ නැහැ කියන යූජින් එනාට ඒක කරන්න ඕනේ නැහැ කියනවා. කොහොමුණත් එනා තුවාලේ තද කරනවා. එනා දිහා බලන යූජින් විෂ් කරනවා. එනා බලාපොරොත්තු වුණ දේ වුණා. එයා මැරෙන්නයි යන්නේ කියලා. ඒ තැනා කියනවා කතා කරන්න එපා ලේ එනවා කියලා. ඒත් යූජින් කියනවා එදා යූජින් යනකොට එනාගේ අම්මත් මැරෙන ගමන්ලු හිටියේ. එයා කියනවා ඔයාට වගේම තාත්තා කෙනෙක් මටත් හිටියා. හැබැයි තාත්තලා ගැන විහිළුව තමයි තාත්තලා කවදාවත් ඔයාට ඕන වෙනකොට ළඟ නැහැ. හැබැයි ඔයාට යාව ඕන නැති වෙලාවට පෙනී හිටිනවා කියලා. ඉතින් යූජින් කියන විදියට යූජින්ගේ තාත්තා එනාගේ අම්මා ගැන දැනගෙන ඒකට ඇක්ෂන් එකක් අරගෙනලු. කවුරුත් එහෙම කරන්න කියලා කියන්නේත් නැතුවම යූජින් කියනවා එයා එහෙම කරන්න එපා කියලා ඉල්ලුවලු. ඒත් අවසානයේදී තාත්තා යාගේ මිනිහෙක්ට ඕඩර් කළාලු එනාගේ අම්මව මරන්න කියලා යූජින් වෙනුවෙන්. එතකොට එනා හදි අම්මව මැරුවේ මාස්ටර් සොන්ද කියලා. එනාගේ අම්මා ළඟට ටෝච් එකක් තරන් ගිය මාස්ටර් සොන්ව පෙන්නනවා. යූජින් කියাদি මාස්ටර් සොන් තමයි එනාගේ අම්මව මැරුවේ කියලා. එදා මරපු විදිය පෙන්නනවා. ඉන්ජෙක්ෂන් එක බෙල්ලට විදලා එනාගේ අම්මා දඟලා දිනිදිබති බෝතලේ වැටිලා තියෙන්නේ. මාස්ටර් සොන් සමාවිල්ලලා යන්නේ ඇදි පුංචි එනා අම්මා කියාගෙන ඇවිත් තියෙනවා. ඉතින් දොර පිටිපස්සේ හැංගුණ මාස්ටර් එනා හැරෙද්දි මෙයාගේ මුනට ටෝච් එක ගහලා කට තද කරගෙන දොර අයිනට වෙලා තියෙනවා. ඒකම එතෙන්ට ඇවිත් තියෙන යූජින්. ඒ ගමන් එනාට සිහි නැති වෙලා යූජින් එයාගේ තාත්තගේ ප්ලෑන් එක දැනගෙන එනාගේ අම්මගේ ගෙදරට ඇවිත් තියෙන්නේ. යූජින් කියනවා එයා යනකොට පරක්කුයිලු. එයාට තේරුණාලු මාස්ටර් සොන් එනාවත් අරගෙන දොර පිටිපස්සේ ඉන්නවා කියලා. ඒත් එයාට හැරිලා බලන්න බැරි වුණාලු. මොකද එයා බය වුණාලු එයාට එනාගේ මුන දකින්න වෙයි කියලා. යූජින් ආයේ යන්න හැරුණම එනාගේ අම්මා එයාගේ අතල්ලගෙන එයාව බේර ගන්න කිව්වලු. පොඩි වෙලාවකට එයාට හිතුණත් හදිසි ඇමතුම් එකට කතා කරන්න. එයාට ඒක කරන්න බැරි වුණාලු. ආදරේ තියෙන බෙදා
හොයාගන්න නෙමෙයි කියලා එදා යුජින් ඇනාගේ අම්මගෙන් සමාව ඉල්ලලා එතනින් පිට වුණාලු. ඉතින් යුජින් කඳුළු බේරෙද්දි කියනවා එදා එයාට ඇනාගේ අම්මව බේරගන්න පුළුවන්කම තිබුණලු. ඉතින් එයා කියනවා එයා ඇනාගේ අම්මව මැරුවලු. ඊට පස්සේ එයාගේ තාත්තට වඩා අන්ධ විදිහට ජීවිතේ ගෙව්වලු. යුජින් කියනවා එදා ඇනාගේ අම්මා මැරුණ දවසේ එයා එයාගේ ඇතුලේ හිටිය යක්ෂයාගේ අණ පිළිපැද්දලු. ඉතින් යුජින් ඇනාට කියනවා දැන් තුවාලේ තද කරන් ඉන්න එක ඔයාට නවත්තන්න පුළුවන්. මමයි ඔයාගේ අම්මව මැරුව හතුර කියලා. ඒ තැන ප්‍රෙස් කරන එක නතර කරන්නේ නැහැ. බෝම්බ පුපුරන තව විනාඩි 12යි තියෙන්නේ. මේ අතර ජේහා චීෆ් ජෝ එක බේස්මන්ට් එකට යන්න යනකොට මාස්ටර් සොන් කේබල් අරගෙන ජේහාව බේස්මන්ට් එකේ ක්ලවුඩ් 9 එක ළඟම තැනට එක්කගෙන යනවා. ජේහා චීෆ් ජෝට කියනවා පුළුවන් තරම් ඒජන්ට්ලව එක්කගෙන එන්න. මෑන් පවර් එක ඕනේ කියලා. ක්ලවුඩ් 9 එකට ළඟම ලිෆ්ට් එක තියෙන තැනට ගියාම ජේහා කේබල් එක එතන හයි කරද්දී එතෙන්ට ටීම් ලීඩර් සෝ ආවම එයා සයින් කරපු ගමන් උඩට අදින්න කියලා. ජේහා ක්ලවුඩ් 9 එකේ ලිෆ්ට් එකට බහිනවා. ඒ අතර ජන්සේජුන් යූජින්ගේ තුවාලි තද කරගෙන ඉන්නවා. ලිෆ්ට් එක ළඟ ඉන්න චාමන් සන්වන් ජේහා ලිෆ්ට් එක අරගන්නවා දැකලා එහෙමම ක්ලවුඩ් 9 එකට දුවලා හිමීට ඇනාගේ ඔළුවට තුවක්කුව තියලා ජේහා ආවම කියනවා එයා ඇනා එක්ක එකටම පිට වෙනවා කියලා. ඇනා දඟලද්දී සන්වන් ළඟ තිබුණ මෙමරි කාඩ් එක වැටෙනවා. ජේහා ඒක බලද්දී ඇනත් ඒක දකිනවා. ඇනා ඒකට පයින් ගහලා පැත්තකට දානවා. ජන්සේජුන් කියද්දී චාමන්ට ඇනා එක්ක යන්න දෙන්න කියලා. ජේහා චාමන්ව එක්ක යනවා. ලිෆ්ට් එකට ගිය චාමන් කේබල් එක හයි කරගද්දී ජේහා කියනවා එකටම ඇනාව යවන්න කියලා. එකපාර උඩට ගන්න කියලා කෑ ගහපු චාමන් ජේහාගේ කකුලට වෙඩි තියලා ඇනාව තල්ලු කරලා උඩට අදින්න කියනවා. ජේඑස්එස් එකේ ඒජන්ට්ලා කේබල් එක අදිනවා. බෝම්බේ පුපුරන්න තව විනාඩි 9යි. උඩට ගිය චාමන් ගෙන් ඇනාකෝ කියලා අහද්දී බෝම්බේ ටිකකින් පුපුරයි. එතනින් යන්න කියන චාමන් කේබල් එක ගලවලා පහලට දාලා එතනින් පැන ගන්නවා. ඒජන්ට්ලා කෑ ගහනකොට ජේහා ඉයර් පීස් එකෙන් කියනවා. ඒජන්ට්ලා අතේ තුවක්කු තියෙනවනේ. එයා සංඥා කළාම ලිෆ්ට් එකේ කේබල් වලට වෙඩි තියන්න කියලා. ඊට පස්සේ ජේහාව ක්ලවුඩ් 9 එකට එක්ක යන ඇනා බිම තියෙන මෙමරි කාඩ් එක ගන්නවා. ජේහා යූජින්ව එක්කගෙන යන්න හදද්දී යූජින් කියනවා අතහැරලා දාන්න කියලා. එයාට තව යන තැනක් ඉතුරු වෙලා නැහැලු. දැන් විවේක ගන්න ඕනේලු. සෙක්‍රටරිවත් එක්කගෙන යන්න කියනවා. යූජින් Taman වැරදි කියලා පිළි අරගෙන ජීහාට ඇනාව බේර ගන්න කියනවා. ජීහා බෝම්බේ ළඟට ගිහින් බලලා ජන්සේජුන්ට කියනවා ඉක්මනට සෙක්‍රටරිවත් අරගෙන ලිෆ්ට් එකට යන්න කියලා. යූජින් ජන්සේජුන්ට යන්න කියනවා. ඊට පස්සේ ඒ කට්ටිය යූජින්ව දාලා ලිෆ්ට් එකට යන අතරේ ජීහා කියනවා. එයාලට ලිෆ්ට් එකේ උඩට යන්න බැරි වුණත් පහළට යන්න පුළුවන් කියලා. මොකද ලිෆ්ට් එකක සේෆ්ටි ෆීචර්ස් හදලාලු තියෙන්නේ හදිසි වැටීමකදී ආරක්ෂා වෙන්න. ඉතින් පහළට ගියොත් සමහර විට පිපුරුමෙන් බේරෙන්න පුළුවන් වේවි කියලායි ජීහා කියන්නේ. ලිෆ්ට් එකට ගිහින් දොර වහගත්තු ජීහා ඒජන්ට්ලාට දැනුම් දුන්නම කේබල් වලට වෙඩි තියන්න කියලා. ඒජන්ට්ලා කේබල් වලට වෙඩි තියනවා. තව විනාඩි 5ක් විතරයි තියෙන්නේ. එකපාරම ලිෆ්ට් එකේ දොර අරින ජන්සේජුන් ඇනාට කියනවා. ඔයාව මට මෙහෙම බේරගන්න බෑ. මම නැති වුණාම ලිෆ්ට් එකට දැනෙන පීඩනේ තව අඩු වෙයි කියලා. ඒ වගේම එයා කියනවා මෙච්චර කල් ඇනා යා නැතුව හොඳට ජීවත් වුණා. ඉතින් ඉස්සරහටත් ඒ වගේ හොඳින් ජීවත් වේවි කියලා. තව කියනවා අවංකවම ඔයාට මම වගේ තාත්තා කෙනෙක් ඕනේ නැහැ කියලා. ජේහාට ඇනාව බලාගන්න කියලා ජන්සේජුන් ඇනා අඬද්දිම ලිෆ්ට් එකේ දොර වහනවා. ඇනා කෑ ගහලා අඬනවා. ඊට පස්සේ ආයෙමත් ක්ලවුඩ් 9 එකට එන ජන්සේජුන් අමාරුවෙන් බෝම්බේ ඇදගෙන වීදුරු කුටියට ඇතුල් වෙන ගමන් කියනවා. ඒ වීදුරු කුටිය නිසා බෝම්බේ බලපෑම අඩු කරන්න පුළුවන් වෙයි කියලා. එයා බෝම්බේ ඇතුළට ගත්තම යූජින් කියනවා ඉක්මනට පිට වෙන්න. ඊට පස්සේ එයාට දොර වහන්න පුළුවන් කියලා. ඒ ජන්සේජුන් දොර වහන්න කියනවා. යූජින් ජන්සේජුන් දිහා බලාගෙනම ඇස් වලින් කඳුළු වැටෙද්දි මිරයට දොර වහන්න කියනවා. ජන්සේජුන් යූජින් ළඟට එන ගමන් මරණ දෙවියන් ළඟට යන්න මගේ සහකාරිය වෙනවද කියලා අහලා යූජින්ව තුරුල් කරගන්නවා. යූජින්ගේ ඇස් වලින් කඳුළු වැටෙද්දි යන්තම් hina වෙලා කියනවා අපි මෙහෙම ඉද්දි හරියට සතුටින් ඉන්න කපල් එකක් වගේ කියලා. තව තප්පර 20 ගානක් තියෙද්දි ඒජන්ට්ලා තාමත් කේබල් වලට වෙඩි තියනවා. ලිෆ්ට් එක එහෙම එහෙ පැද්දෙනවා. අන්තිම කේබල් එකත් කැඩෙද්දි ලිෆ්ට් එක පහළට යනවත් එක්කම බෝම්බේ පුපුරනවා. ඒක නිසා මුළු බිල්ඩින් එකම එකපාර හෙල්ලෙනවා. ටීම් ලීඩර්සෝ ඉයර් පීස් එකෙන් දිගටම ජේහට කතා කරනවා. හැම ඒජන්ට් කෙනෙක්ම ජේහගෙන් ප්‍රතිචාරයක් එනකන් බලාගෙන ඉන්නේ. චීෆ් ජෝ ඉල්ලනවා කතා කරන්න කියලා. ජේහා කතා නොකරද්දි හැම ඒජන්ට් කෙනෙක්ම අඬන්න පටන් ගන්නවා. චීෆ් ජෝ කෑ ගහනවා. හැමෝම හොඳටම අඬනකොට එනා ඉයර් පීස් එකෙන් කියනවා මේ K2 කතා කරන්න කියලා. එතකොටම ජේ4 එනාට කතා කරලා ජේහා හොඳින් දහද්දි ජේහා කියනවා ඉක්මනට අපිව මෙතනින් එළියට ගන්නවලා. මට ගොඩක් රිදෙනවා කියලා. කට්ටියම සතුටට කෑ ගහනවා. සෙනසුම් සුසුම් මෙලනවා. බදා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ටික කාලයක් ගෙවුනම ජේහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගිහින් බ්ලැක්ස්ටෝන් සෙකියුරිටි කම්පැනිට විරුද්ධව සිවිල් වැසියන් ඝාතනය කළාට සාක්ෂි දෙනවා. ඊට පස්සේ ජේ4 K1ට චීෆ් මාස් දාන ගමන් චීෆ් ආන්ටිකින් අහනවා. දැන් එයාලට මොකද වෙන්නේ කියලා. චීෆ් ආන්ටි කියන විදිහට එනාට සම්පූර්ණ දේපළම උරුම වෙලා හින්දා. එයා දැන් ඉන්නේ යූජින්ගේ ගෙදරලු. ඉතින් චීෆ් ආන්ටි සැක කරද්දී එනාට යාලව මතකද දන්නේ නැහැ කියලා. ජේ4 කියනවා ජන්සේජුන්ගේ යූජින්ගේ ෆියුනරල් එකෙන් පස්සේ එනාව දැක්කෙම නැහැ කියලා. මේ අතර එනා යූජින්ගේ ගෙදරට ඇතුල් වෙනකොට අපිට පෙන්නන්නේ ඩාර්ක් රූම් එකේ ඉන්න කණ්ඩායම කතා වෙනවා. ජන්සේජුන්ටයි යූජින්ටයි ඇති සේරම දේපළවල උරුමකාරයා එනා කියලා. ඒ කියන්නේ JB ගෲප් එකේ ෂෙයාස් තියෙන ශිෂ්‍යත්ව පදනමත් දැන් එනාගේ. එදා බේරුණු චෙයාර්මන් සන්වන් කියනවා ක්ලවුඩ් 9 එක නැතිව එනාට මුකුත් කරන්න බෑ කියලා. ඒත් මාමණ්ඩි මතක් කරද්දී එනා ළඟ මෙමරි කාඩ් එක තියෙනවා කියලා. අනික් අය කතා වෙනවා එනා ඒ සම්බන්ධයෙන් මුකුත් කරන්න හදිසි වෙන එකක් නැහැ. මොකද ඕනම කෙනෙක් බලේ රහ බැලුවට පස්සේ ආ
ඒක අතාරින්න හිතන්නේ නැහැ කියලා. කාලයකට කලින් යුජිනුත් අහිංසක ගෑනු ළමෙක් නේ කියලා කියනවා. ගෑනු ළමයි ලොකු වෙන්නේ නපුරු මායාකාරියෝ වෙන්න කියන එක සාමාන්‍යයිලු. එයයි hina වෙන අතරේ ඇනා යුජින්ගේ ඔෆිස් රූම් එකට ඇවිත් පුටුවෙන් වාඩි වෙනවා. ඒ අතරේ පාක් වන්සෝ hina වෙවි කාට හරි ෆෝන් එකෙන් කියනවා. ඇනා වගේ අනාථ ළමෙක්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ළඟදිම ඇනා ඩීල් එකක් ගහන්න එයාලට කෝල් කරයි කියලා. ඊට පස්සේ ආ ෆෝන් එක තියලා ඩ්‍රයිවර්ට යමු කියලා බලනකොට ඩ්‍රයිවින් සීට් එකේ ඉන්නේ ජේහා. ජේහා පාක් වන්සෝව ගැට ගහලා ඩිකියට දාලා අරගෙන ගිහින්. පාක් වන්සෝගේ සෙක්‍රටරියට දෙනවා. සෙක්‍රටරි ඩිකිය ඇරලා පාක් වන්සෝට ආචාර කරලා කටේ පටිය ලෙහුවම පාක් වන්සෝ සතුටු වෙනවා. එයා හිතුවේ එයා මැරුණා කියලා. මේ අතරේ චයර්මන් සන්නෝන් hina වෙවි යාගේ කාර් එකට එනකොට ඒක ඇතුලේ තුවක්කුවක් තියාගෙන ඉන්නේ යුජින්ගේ සෙක්‍රටරි. ජේසෙස් එකේ ඒජන්ට්ලා චයර්මන්ව බලෙන් කාර් එකට දැම්මම සෙක්‍රටරියාට වෙඩි තියලා මරනවා. මේ අතරේ පාක් වන්සෝගේ සෙක්‍රටරියාව තොණ්ඩුවක් දාපු ලණුවක් එල්ලලා තියෙන ගහක් යටට එක්ක යනවා. පාක් වන්සෝ කියනවා එයා කවදාවත් හිතුවේ නෑලු එයාට සුයිසයිඩ් කරගන්න වෙයි කියලා. දන ගහලා ආචාර කරන සෙක්‍රටරි කියනවා අපි මොනවා කරන්නද එක රැයකින් ලෝකේ වෙනස් වෙනකොට කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මාට් එකකදී හම්බෙන ජේහවයි යනවයි. ජේහා කියනවා එයාගේ ID එක හදාගන්න වැඩේ හරි. දැන් මේ දිනට ලෝකේ හැමතැනම යන්න පුළුවන් කියලා. එනා කියනවා එයා try කළාලු යුජින් ගෙවුවා වගේ දවසක් ගෙවන්න. යුජින් කොහොමද දවස ගෙවුවේ කියලා දැනගන්න. එනා කියනවා යුජින් ඒ තරම් බෝරින් ජීවිතයක් කොහොම ගත කළාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සේෆ්ටි හවුස් එකේ ඉන්න ජේහා කම්පියුටර් එකකට අර මෙමරි කාඩ් එක දාන ගමන් එනාගෙන් අහනවා. ඒකේ තියෙන දේවල් ලෝකෙට එලිකරන එක ගැන පසුතැවෙන්නේ නැහැ කියලා ෂුවර්ද කියලා. එනා ඌ කියද්දි ජේහා කියන්නේ ඒක කළොත් එනාට අයිති වෙලා තියෙන යුජින්ගේ හැමදේම අතාරින්න වෙයි කියලා. එනා ජේහාට බනින්න වගේ කියද්දි ආව අධෛර්ය කරන්න එපා කියලා. ජේහා කියනවා දැන් එන්ටර් එක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ කියලා. ජේහා එක ප්‍රෙස් කළාම වෙන දේ ගැන ලොකු විස්තරයක් කියන්න යද්දි එකපාරම එනා එන්ටර් එක ප්‍රෙස් කරනවා. ජේහා නැගිටලා කෑ ගහනවා එයාලට මගේ ඇරුණේ ඓතිහාසික අවස්ථාවක් කියලා. ඒක එකතු වෙලා කරන්න තිබ්බනි කියලා. ජේහා කියනවා එනා එනාට ඕනේ දෙමයි කරන්න කියලා. ඒකම ජේහා ළඟට එන එනා කිස් එකක් දීලා ඈත් වෙනවා. ආයෙත් ජේහා කියවගෙන යද්දි එනා තමන්ට ඕනම දෙයක් කරනවා කියලා. එනා ආයෙත් කිස් කරනවා. ඊට පස්සේ දෙන්න ආදරෙන් කිස් කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ බාසිලෝනා වල ඉන්න ජේහවයි එනාවයි. ජේහා එනාගෙන් අහද්දි අම්මගේ ගෞරවයේ කීර්තිය ආයෙ ගන්න බැරිුණ එකට දුක් වෙන්නේ නැද්ද කියලා. එනා කියනවා එයා දුක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙනුවට එයා තාත්තව හුමාරු කරගත්තා කියලා. ඒකම එනා ජේහාට ආදරෙයි කියලා ජේහාගේ ඇත්ත නම අහනවා. ජේහා මගේ නම කියලා කියපු ගමන් නම නොකියම ද K2 ඩ්‍රාමා එකේ 16 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ අන්තිම එපිසෝඩ් එක අවසන් වෙනවා. ආදරේ කියන වචනෙට තේරුම් සිය ගාණක් ඇති. ඒ වගේම ආදරේ තරම් ආදරණීය භයානක බලවත් දෙයක් මේ ලෝකේ නැතුව ඇති. ඒ වගේම ආදරේ අභිභව ධනේ බලේ රජ කරන ලෝකෙක බලේ රැක ගන්න ආදරේ අතහැරපු අය වගේම ආදරේ රැක ගන්න බලය අතහැරපු අයයි. බලයයි ආදරේයි නිසා ජීවිතේ අතහැරපු අය ඕනතරම් නම් ඇති. තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් අපි අපිටම ආදරේ කරමු. අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ආදරේ ලැබුණේ නැත්නම් ඒ ආදරේ තේරුමක් නැති වෙනවා. ඉතින් පසුතැවිලි නොවී ජීවත් වෙන්න නම් මුලින් අපි අපිටම ආදරේ කරන ගමන් අනිත් අයටත් ඒ ආදරේ බෙදමු. එපිසෝඩ් 16ක් පුරාවටම ද K2 ඩ්‍රාමා එකත් එක්ක එකතු වෙලා හිටපු අපේ සෝවට් ෆැමිලි එකේ හැමෝටම ස්තුතියි. එහෙනම් අපි තවත් ඩ්‍රාමා සීරීස් එකකින් ළඟදිම හම්බ වෙමු.